අපි ආරම්භ කරමු බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අංක 1 සිට 3 දක්වා ප්‍රශ්නවලට එක් එක් වාක්‍යයේ තදකළු අකුරින් මුද්‍රිත කොටසියේ අර්ථයට වඩා සමීප අර්ථය දෙන පිළිතුර තෝරන්න කියලායි කියන්නේ අංක 1 සහනාධාර බෙදා දීමේදී ගම්වාසීන් අතර ගිනි ඇවිලුණු නිසා එම කටයුත්ත අතරමඟ නතර විය තදකළු අකුරින් මුද්‍රණය කරලා තියෙන්නේ ගිනි ඇවිලුණු නිසා තින් අපි ටිකක් මේ ප්‍රශ්නයට අදාළ ප්‍රකාශයත් එක්ක විමසා බැලුවොත් සාමාන්‍යයෙන් ගමක දුවේ පුතේ සහනාධාර බෙදා දීමේ වැඩ කටයුත්තකදී මිනිසුන් හසුරවන්න හරි අමාරුයි විශේෂයෙන්ම නිලධාරීන් සමග මතභේදවලට ආරවුල්වලට ගැටුම්වලට එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතර වෙන තැනට සමහර පුජ්‍යලෝ වැඩ කරනවා නිලධාරීන් සමග ප්‍රජාව විශේෂයෙන්ම විවිධ ආරවුල් ගැටලු හදා ගන්නවා ඉතින් ඔය වගේ පසුබිමක් පිළිබඳව තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ගිනි ඇවිලුණු නිසා කියන කොටසට ගින්නක් ඇතිවීම කිසිසේත්ම අපිට ඒ පිළිතුරට ළඟා වෙන්න බෑ ගින්නක් ඇති වෙනවා කියලා කියන්නේ භෞතික වශයෙන් පිච්චීමක් සිද්ධ වෙන ගිනි දළු නැගින ගින්න. එහෙම දෙයක් අපිට මෙතනින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා එක බැහැර කරමු. අංක 2 ආරෝලක් ඇතිවීම නිසා මම මේ ප්‍රකාශයට අදාළව කියපු අපසරියත් එක්ක ආරෝලක් ඇතිවීම කියන පිළිතුර යම්කිසි සමානකමක් සමීප බවක් දක්වනවා. තුන බලමු. තරංගයක් ඇතිවීම නිසා ගිනි ඇවිලුණු නිසා කියන එකට සමීප බවක් නැහැ. සිත් ඇවුලක් නිසා ඒකෙත් සමීප බවක් නැහැ. ඒ නිසා අපිට ගිනි ඇවිලුණු නිසා කියන කොටසට සමීප අර්ථයක් දෙන පිළිතුරක් විදිහට ප්‍රශ්න 1 සඳහා අංක 2 පිළිතුර ආරවුලක් ඇතිවීම නිසා කියන පිළිතුර තෝරා ගන්නට පුළුවන්. ඊළඟට දුවේ පුතේ 2 ප්‍රශ්නය ඉහමල කන මිනිසුන් සමාජයේ සිටින බව නායක හිමියෝ පැවසූහ. සාමාන්‍යයෙන් අපි දන්නවා සමාජයක සමාජ ප්‍රගමණයට සමාජයේ දියුණුවට එමෙ නැත්නම් සමාජයේ යහපතට මිනිසු වැඩ කරන ප්‍රමාණය අඩුයි හැම වෙලේම සමාජයේ විනාශකාරය දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ඔයකෝල් වෙ තියාගෙන උත්තර බලමු. ඉහ මොල කන කියන කොටසට සමීපාර්ථයක් දෙන පිළිතුර වැරදි වැඩ කරන ඔළුව අවුල් කරන විනාශයට කටයුතු කරන මොළය තුවාල කරන හතරවෙනි පිළිතුර නම් සරලවම බැහැර කරන්න පුළුවන් සමාජයේ ගොඩක් ඉන්න මිනිස්සු සමාජයේ විනාශයට කටයුතු කරන අපි සරල උදාහරණයකින් හිතන්න පුළුවන් තමන්ගේ වත්තේ කුණු ටික තමන්ගේ නිවසේ කුණු ටික බැහැර කරන්නේ පරිසරයට එතනින් අපි දන්නවා විනාශයට තමයි ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ ඒ නිසා පිළිතුර අංක 3 විනාශයට කටයුතු කරන අංක 3 ප්‍රශ්නය දෙමාපියෝ එක සිතින් තම සතු සියලු දේපල දරුවන්ට බෙදා දුන්නෝය සාමාන්‍ය දෙමාපිය වයසට යනකොට තමන්ගේ දේපල වත්කම් රැක බලා ගන්න නඩත්තු කරන්න අමාරුයි ඒ නිසා දරුවන්ගේ කල් ක්‍රියාව දිහා බලලා ඒ අයට තමන් අමාරුවෙන් ගොඩනගාගත්ත දේපල පවරා දීම සිද්ධ කරනවා එහිදී දෙමාපිය බලාපොරොත්තු වෙන පුතේ කිසිම අවිශ්වාසයකින් තොරව අපි අමාරුවෙන් ගොඩනගාගත්ත වස්තුව දේපල අපේ දරුවෝ නිසි පරිදි නඩත්තු කරමින් අනාගත පරම්පරාවටත් ඉතුරු කරමින් නඩත්තු කරයි කියලා. එහෙම හිතේ චූටිවත් සැකයක් තියාගන්නේ නැතුව දෙමාපියෝ වයසක අවදීදී දරුවන්ට දේපල බෙදා දීම සිද්ධ කරනවා. උත්තර 4 බලමු සැකයෙන් තොරව ඉතා සතුටින් එක සිටිවිල්ලෙන් සැහැල්ලු ලෙස එතකොට මම කිව්වා දෙමාපියෝ දේපල පවරන්නේ දරුවන්ට කිසිම සැකයක් හිතේ තියාගන්නේ නැතුව ඒ අනුව එක සිටින් කියන කළු අකුරින් මුද්‍රිත කොටසට සමීප අර්ථය දෙන්නේ අංක 1 සැකයකින් තොරව අංක 4 සිට 6 ප්‍රශ්න දක්වා හිස්තනක් තියෙනවා සුදුසු පරිදි උත්තරය තෝරලා ලියන්න. එතකොට අංක 4 මුලින්ම තියෙන හිස්තන සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනයේ භාෂා කුසලතා හා විවහාර ඥානය වර්ධනය කරගත හැකි බව විද්වත්තු පවසති.
අපි දීලා තියෙන උත්තර හතරම හිස්තැනේ තියෙතිය බලමු ගැළපෙන පිළිතුර මොකක්ද කියලා සංවිධිත සාහිත්‍ය ග්‍රන්ථ සංකීර්ණ සාහිත්‍ය ග්‍රන්ථ සංගෘහිත සාහිත්‍ය ග්‍රන්ථ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ අපිට නිකන් කටට උත්තර එනවා අපි විශේෂයෙන්ම සාහිත්‍ය සංග්‍රහය තුල සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව කතා කරනවා ඒ නිසා අපිට හොඳට ඇහිලා අපි හොඳට පිළිතුරු වලට ලියලා මේ වචනය හුරු පුරුදු කමක් තියෙනවා ඒ නිසා අපි මේකේ පිළිතුරු විදියට සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනයෙන් භාෂා කුසලතා හා විවහාර ඥානය වර්ධනය කරගත හැකි බව විද්වත්තු පවසති යන්නේ ගල්පා ගන්න පුළුවන් සම්භාව්‍ය කියලා කියන්නේ ගෞරවයට පාත්‍ර වන එහෙම නැත්නම් උසස් එහෙම නැත්නම් අගනා කියන අර්ථය අංක 5 ප්‍රශ්නය ප්‍රේක්ෂකයන් තුල ආකර්ෂණය ඇතිවන අයුරින් නාට්‍ය පිටපත් සකස් කිරීම හිස්තන කාර්යයකි අපි දන්නවා මේ ප්‍රේක්ෂකයන්ට ආකර්ෂණය දෙන්න ප්‍රේක්ෂකයන්ව සතුටටපත් කරන්න නාට්‍ය හදනකොට හරියට පරිස්සම් වෙන්න වෙනවා ඒකට හේතුව ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන සතුට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන ආකර්ෂණය නාට්‍ය වේදිකාවට නාට්‍ය රචකයාට පිටපත හරහා දී ගන්න පුළුවන් වේවිද කියන එක. ඉතින් අපිට නාට්‍ය පිළිබඳව කතා කරනකොට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා අමතක කරන්න බෑ. ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රසය දීපු නාට්‍ය වේදිකේ නාට්‍ය රචකයෙක් විදිහට සරච්චන්ද්‍ර මහත්තයා සලකන්න පුළුවන්. හැබැයි එහෙම නාට්‍යයක් රචනා කිරීම හරිම අමාරු කාර්යයක්. හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි සරච්චන්ද්‍ර මහත්තයා ඒ යටින් දිනලා තියෙන්නේ සිංහබාහු නාට්‍ය යුග යුග පරම්පරා පරම්පරා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැඩිවීමක් මිස අඩු නොවන නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මේකට ගැළපෙන වචනේ මොකක්ද කියලා. ප්‍රේක්ෂකයන් තුළ ආකර්ෂණය ඇති වන අයුරින් නාට්‍ය පිටපත් සකස් කිරීම අභියෝගාත්මක කාර්යයකි. පිළිතුර අපිට සරලවම තෝරගන්න පුළුවන්. අපි ඊළඟ පිළිතුරත් නිකන් ගලපමු. පිටපත් සකස් කිරීම අවිවාදාත්මක කාර්යයකි. නාට්‍ය පිටපත් සකස් කිරීම අවියෝජනීය කාර්යයකි. නාට්‍ය පිටපත් සකස් කිරීම අනපේක්ෂිත කාර්යයකි. උත්තරේ 4 නම් බැහැර කරන්න පුළුවන්. අපිට පැහැදිලිම උත්තරේ පේනවා ප්‍රේක්ෂකයන් තුළ ආකර්ෂණය ඇතිවන අයුරින් නාට්‍ය පිටපත් සකස් කිරීම අභියෝගාත්මක කාර්යයකි. රයිට්. අකහය නව තාක්ෂණික ඉගෙනුම් ආධාර භාවිත කිරීමේ විෂය කරුණිතා හොඳින් සිසුන් වෙත හිස්තන කළ හැකිය. වර්තමානයේදී ඉතාම ගැළපෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ වර්තමානයේදී ලෝකයේ සහ අපේ රටේ තියෙන මේ වසංගතය හේතුවෙන් අධ්‍යාපනය දුරස්ත වෙලා තියෙනවා. එතකොට තාක්ෂණික ඉගෙනුම් ආධාරක උපයෝගී කරගෙන තමයි දරුවන්ට දෙමව්පියෝ සහ ගුරු බවතුන් අධ්‍යාපනය ලබා දෙන්නේ. දෙමව්පියෝ තමයි මේ පහසුකම සලස්වන්නේ. ඒ නිසයි මම එහෙම කිව්වේ. හැබැයි ගුරු බවතුන් තමයි දැනුම ලබා දීමේ කටයුත්ත කරන්නේ. ඒ නිසා අපි බලමු සිසුන් වෙත සංචරණය කළ හැකිය සම්ප්‍රේෂණය කළ හැකිය සංකලනය කළ හැකිය විශ්ලේෂණය කළ හැකිය අපි සාමාන්‍ය ගුරු වෘත්තිය තුළ නිරන්තරයෙන්ම භාවිත වන වචනයක් තමයි සම්ප්‍රේෂණය කියන එක ගුරුවරු දරුවන්ට දැනුම සම්ප්‍රේෂණය කරනවා සම්ප්‍රේෂණය කියන වචනේ තේරුම තමයි පුතේ ප්‍රචාරණය කිරීම එහෙම නැත්නම් ඈතට ගෙන යාම අපි මේක දකිනවා ගුවන් විදුලිය රූපවාහිනිය ඒ වගේම විදුලිය ලබා දීම වෙන කටයුතු වලදී විදුලිය සම්ප්‍රේෂණය කිරීම තමයි ඈතට ගෙන යාම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ගුරුවරු තාක්ෂණික ඉගෙනුම් ආධාරක භාවිතයෙන් දරුවන්ට දැනුම ප්‍රචාරණය කරනවා ළඟක ඉඳගෙන ඒ කියන්නේ ඈතකට දැනුම ප්‍රචාරය කරනවා. දුර ඈතකට දැනුම ප්‍රචාරය කරනවා. පන්ති කාමරයක් තුළ දරුවා ළඟ තියාගෙන තමයි දැනුම සම්ප්‍රේෂණය කළේ ගුරු බවතා. නමුත් තාක්ෂණික ඉගෙනුම් ආධාරක භාවිතයෙන් ඈතකට මේ දැනුම ගෙන යන්න පුළුවන් ප්‍රචාරණය කරන්න පුළුවන් ඒ නිසා පිළිතුර සම්ප්‍රේෂණය අපි වචනේ දාලා වාක්‍ය නැවත කියමු නව තාක්ෂණික ඉගෙනුම් ආධාරක භාවිත කිරීමෙන් විෂය කරුණිතා හොඳින් සිසුන් වෙත සම්ප්‍රේෂණය කළ හැකිය අංක 7
සියලුම පදවල අක්ෂර විඤ්ඤාසය නිවැරදි පද පෙළිය තෝරන්න කියලායි කියන්නේ. අවිනාශට වර්ධක් නැහැ අක්ෂර විඤ්ඤාසය හරි. හැබැයි විලාශය වැරදි. තාංජ ශයන් එන්න බෑ දන්තජ ස එන්න ඕනේ. සුපේෂණ තියෙන විදිය වර්ධක් නැහැ නිවැරදි. හැබැයි අපිට ඕක තවත් විදිහකට ලියන්න පුළුවන් සුපේෂණ වලදී තාංජ ශ භාවිත කරලා ලියන්න පුළුවන් දන්තජ ස තියෙන විදියට වර්ධක් නැහැ. ඊළඟ අපිට දීලා තියෙනවා විශ්මිත විශ්මිත කියන කේදී තාංජ ශ එන්න විදියක් නැහැ රීති අනුව දන්තජ හල් සයන්න එතෙන්ට භාවිත කළ යුතුයි. ඒ නිසා පේළියම නිවැරදි නැහැ. අපි දෙවෙනි පේළිය බලමු. අභිරූපණ නිවැරදි, දෘෂ්ටාන්ත නිවැරදි, දෘශ්‍ය නිවැරදි, සමස්ත නිවැරදි. එහෙනම් පුතේ දින තියෙන වචන හතරෙම අක්ෂර විඤ්ඤාස රීති නිවැරදි. අංක 3 පරිවර්තනය. පරිවර්තනය කියන වචනය අපි සාමාන්‍ය සාහිත්‍ය සංග්‍රහය තුල නිතර හම්බවන වචනයක්. පරිවර්තනය මහා ප්‍රාණ තයෙදෙන බෑ අල්ප ප්‍රාණ තයන්නට එන්න. සූර්යා යන්සේදෙන්නට බෑ සූර්යා. ප්‍රස්තාවනාව මහා ප්‍රාණ තයෙදෙන්න බෑ අල්ප ප්‍රාණ තයන්න යෙදෙන්නට ඕනි. සම්භාරය නිවැරදි. සම්භාරය කියල කියන්නේ සමූහය රාශිය. අපි කියනවා දැනුම් සම්භාරය කියලා. සම්භාරය කියන වචනය හැර ඉතිරි වචන තුනම අක්ෂර විඤ්ඤාස රීතිය අනුව වැරදි තුන්වෙනි පේළිය. හතරවෙනි පේළියේ පෘෂ්ඨයේ නිවැරදි. නමුත් සිත් කලු කියන වචනය නිවැරදි නැහැ. මුර්ධජ ලු වෙන බෑ පුතේ දන්තජ ලු. ඊළඟට කුෂ්ණ කියන වචනේ තාමුජ ෂ එන බෑ මුර්ධජ ෂ. ප්‍රබන්ධ නෙමේ ප්‍රබන්ධ. එතකොට මහා ප්‍රාණ බ වෙනුවට අල්ප ප්‍රාණ බයන්න නෙමෙට ඕන. එම පුතේ අපිට වචන හතරම හරි පේළිය විදියට සලකන්න පුළුවන්. අභිරූපණ, දෘෂ්ටාන්ත, දෘෂ්ටිය, සමස්ත කියන අංක දෙක පිළිතුර.